ර්තුමනි මම කැමැති මේ පැහැදිලි කිරීම් කීපයක් කරඩ මේ පනතත් එ නව ශ්‍රීලංකා මහබැංකු පනතත් එක්ක මතුවෙන දේශපාලන හා රටේ සමාජ ගැටලු පිළිබඳ කරුණු කීපයක් ගැන දැනුන් දෙන්න. පළමුුවෙන්ම මේ රටේ අපි දන්නවා සර අපි ආර්ථයක විද්‍යයක් යෝන්නේෙ වෙයි නමුත් සරලව මේ රටේ රාජ්‍ය මූල්ලය එම නැත්තං ල් බනේජ්ම එක භාරව තිබෙන්නේ පාලිමේන්තුුවට ආණ්ඩුවේ අයවැය පිළිබඳ කටයුක්තේ සිට රජේවිය පැහැදම් පැත්ත ඒ රාජ්‍ය මූල්ලෙන් ආවරණය වෙන ඒවගේ මේ මුල්ල පද්ධති එමනත්ත මොනෙටරි සිිස්ටම් එක කලබනා කරණය පිළිබඳ තියන ප්‍රධානම ආයතනය තමයි අපේ මහබැංකුවෝ එතට මුදල් සැපයුම සල්්‍ය අච්චු කැසීමෙන් හු වෙනකාරයක මුදල් සැපැයුම පාලනය කිරීම විශේෂයම ිල පාලනය අද තාමත්ම බර්පතර ප්‍රශ්නයක් කලලා තිනම බා් මිල හෙල යන මේ උද්ධමන පාලනය. ඒවගේම අද අපේ ව්‍යාරික ෂත්‍රෝලට මුදල් වෙල්ද පොට දදිින් බලපාල යරීමේ අධික පොලි අනුපාත පාලනය. ඒවගේ මේ පසුග කාලේ ලොකු ගැටලුවක් වෙච්ච විනිමේ අනුපාතේ ඩොලරේට රුපියල් කියද කියන එක වගේ දේවල්. ඒවගේම රටේ තියෙන බැංකු. මමුල්ල සමාගම් න්‍යාමණය මේ කරුණු තමයි එක්දා සසය හතලස් නමේ බිහිකරපු මහා බැංකුේ සාමාන්‍ය කාර්භාරය හැටියට අපිට හඳුනාගණඩ පුළුවන් වෙන්න. ඉට අමතරව දන්න අපි දන්නවා රටේ ෆයිනන්ස් කෙල් දෙයක් තියනවා. ඒක මේ රටේ පුද්ජලිකාංශය රාජ්‍යාංශය ප මුදල් විවහාරය සිදුවෙන දේවල්ට. ඒ නිසා මේ වදන් තුන පිස්කල් මොනෙටරි පයිනෑන්ස් කියන මේ වදන් තුන, බොෝ විට එකනෙකට සමානයි කලා අපි හිතගින්වා නමුත් යෙදවීමේදී මේ තුනට වෙනම අර්ථයක් තියෙනවා. ඒ නිසා මොනිටරි පොලිසියක පිළිබඳව තියන ප්‍රධාන ආයතනය තමයි අප ශ්‍රී ලංකා පැංකෝ. එතකට මහබැංකෝ ස්වාධීන කරණය පිළිබඳව ඇතවසය මහබැංකුව බිහිකරපු ඒ ආර්ථික විද්‍යඥය අහතුතම පලවෙනි මහ බැංකෝ අධිපතිවරයා ජෝනෙක්ස්ට ක්ර්ගේ සටහන් වලත් මේ මහබැංකුේ ස්වාධීනත්වය පිළිබඳ බොම නි්චිතව කරුණු දක්ොළ තියෙනවා එවගේම පසුගිය කාලයේ ආර්ථික අර්බු ද ඇතිවෙච්ච අවස්ථාවල මේ මහබැංකුවාීනත්වය පිළිබඳ අදහස් ලංකාවෙත් මතු වෙලා තියෙනවා. ඇත්තටම මේ පසුගිය දසක කීපය ගැන බැලුව හම මහබැංකු ස්වාධීනත්වය පිළිබඳ කාරණය ගැන රයිල්ලිකම් සිහ මහත්මයාගේ නාමයත් ැටගැහිලතිනවා මොකද අවස්ථා තුනක මේක සිද්ධ වුණා මට පතක හැටට දෙදස් තුනේ හරි හතර හරි එතු ග්‍රාමාතයවර හැට ඉන්නොට චද්‍රිකා කුමා තුන් මැටනියගේ පාලනය වෙලාවේ මහබැංකු වාධීනතාව පිළිබඳ පනතක් ගේනුත් සහ කළා මූල්්‍යය නීති පනතට වෙනුවට. ඒවගේම යහපාල් නාආණ්ඩු කාලෙ අප මුල්යාර මුදල වැඩ පිළිවලට ඇතුල්ලුන අට පස්යෝ උත්සාහ කලා දෙදස් දහටේ විතර. නව මහ ැංකු පනතක්ගගේ එක ගැස තුත් කලා දස් දහනේ නමුත් ඒක පාලිමෙන්ටතුු අනුවම වනේ නෑ. දැන් අපි නවතවතාව බංකොලොත් වෙලා මහබැංකුවත් මුළු රටත් ජාතන්ත්‍ර මුල්ලෑර මුදලේ යටතර පත්වෙලා තිව ජාතන්ත්‍ර මුල්ලෑර මුදලේ ක්‍රියාකරුව හැටියට ප්‍රධාන බහණ්ඩාගාර රුණ මනික් ප්‍රධාන ක්‍රියාකරු හැටියට ක්‍රියා කරන්නෙත් මහ බැකු තැන්මත් තුන්වනි වතාවට පාලිමේන්තුවට මේ ගැනල්ල තිබෙන. එනිසා මේක ගැන බලද්දී. රටේ තියන එක වැරදි මතයක් තමයි මේ සියලු වැරදි කරන්නේ දේශපාලකයෝ උගත් නිරධාරීන්ට මේවා පැවරුවනං මෙවා මීට වැඩිය හොඳට වෙනවාය කියන අදහස මේක නිරන්තරයම උගත්නූගත් හැමෝවතරයම පැතිරලා තියෙන දෙයක් ස්වාධීන කොමිෂන් සබහ කියන එක පවා පදන මේකයි දේශපාලක ඇයට දෙෙන් දෙ එපා මේක දෙන්ඩ නිරධාරීන්ටගේ ද ඉස්ශ්‍රායිලයේ විශාල ගැටුමක් ඇතුවෙලා තියන අධකරණය ස්වාධීනත්වය ගැන තාම ජනප්‍රිය චන්ද දෙකින් පත්ව චාණ්ඩුවක් බිමට වැටෙන තැනට අද පත්වෙලා තිෙන ඉශ්‍රයිල ඇතකොට මේ මහබැංකු ස්වාධීනත්වය ගැනත් කතා කන්න කොට අපිට අත්වෙච්ච ඉරණම විශේෂයම දෙදස් විසි දෙක වර්ශය බාලන කොට මම හිතන හැටියට දේශපාලකින්ට වඩා බරපතල විදිහට නිලධාරීන් මේ අර්බුදයට මේ අපරාධයට වග කිවුතු වෙන ඒ නිසා මේ දේශපාලන කරණය වගේම නිලධාරී කරණයක් බරපතල ගැටලුව. මොකද දෙදස් දහන මේ රටේ ජනාධිපති අගමැටි මුදල් ඇැමති කියෙන මේ තුන් දෙනාටම විධිමත් අධ්‍යාපනයක් තිබුුණන්න ගොන්ට අපහසිකින්හනවෙයි විධිමත් අධ්‍යාපනයක් තිබුන්න. ඒ නිසා ජනාධිපති ලේකම් තමයි සියලුම ප්‍රතිපත්ති තීරණ ගත්තේ විශේෂයෙන්ම මහබැංකුේ අධිපති සහම් බණ්ඩාගාර ලේකම් එක්. එතට මේ තුන් දෙෙන බාණ්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති සහ ජනාජිපති ලේකම් කියන තුන් දෙනා තමයි රට මෙහෙ වූයේ ආර්ථිකත්තින් ගත් කල අර ජනාධිපති අගමැති මුදල් ලැමති කියන අධ්‍යාපනයක් එතරම් ලොකුවට නැති තුන් දෙනෙක්ක ඉස්සරහි තියාගේ. මේ තුන් දෙනා ගත්ත යම්මයම් පියවරවල ප්‍රතිඵල තමයි අද පනස් පන් ලක්ෂයක් පවුල්ලොලට බලපාල තියෙන්. එනිසා දේශපාලක්යීන්ගේ මුදාගෙන, ලදහරට පැවරුවයි කියලා පශ්ි විසෙන් නෑැ එනෙකට හොන්දම උදාහර නැත්තමයි ශ්‍රී ලංකාව හා ශ්‍රී ලංකා මහබැංකු ඒවගේ අපේ බහණ්ඩාගාරය ඒක දෙදස් විසි දෙකවුරුද්ද ඒ සම්බන්ධයෙන් අඳුරු පරිච්චේදයක් මේ රටේ නිලධාරී කරණය ඒවගේම මේකත් එක්ක ගැටගහිච්ච තව එකක් තියෙනවා එකතමය අනුචර කුවේරයෝ එමනැත්ං ඔලිගාචී ස්ලා කරෝනීස්ලා මොකද මේ රට පාලනයේදී මේ ඉහලගනයේ ධනය අයතා ලෙස උපයාගත් පිරිසක කරන බලපෑම මේ අයගේ බලපෑමට තමයි ගෝටාබේ රාජපක්ෂ ජනාධීපතිව පත්කිරීමටත්තේගොල්ල මැදිහත් වුණ අපි දැක්කක් පලවෙනි ශැංග්‍රීලා වියත්මක රැස්සීමේ ඉස්සරහ පේලිය වාඩි වෙලා හිටියේ මෙන්න මේ කණ්ඩායම මෙන්න මේ ව්‍යාපාරික කණ්ඩායම ව්‍යාපාරික කණ්ඩාය මේ ප්‍රධාන ඉල්ලීමකුණේ මොකදද බදු කපාහරින්න කියෙක. යනුුවඒ නව ලිබරල්වාදී ප්‍රිපත්තිය ක්‍රියාත්මක කළ ගෝටාබේ රජපක්ෂ මහත්තය ඒ අනුචර සහචර ඒ ව්‍යාපාරික කුවේරයන් ටික සැනසීම සඳහා. ඒ නිසා මේ කරුණුතුන තියනතා කල් මේ දේශපාලන කරණය නිලධාරී කරණය සහම මේ අනුචර කුවේරයන්. සිටින බලපෑම් කරන ආකාරය රාජ්‍ය ඇන්ත්‍රේයට තිබෙනතා කල් මේ රටේ මොනවයින් මොන පණත් ගෙනවත් ප්‍රශ්විස දන ටික් අමාරු බව ප්‍රකාශ කරන්න ඕන. එවගේ අපි දන්නවා පිළිබඳව මහචාත්තුමත් අදහස් දැක්වා විශේෂයෙන්ම මේ මහබැංකුව තමන්ට පැවරිලා තියන මූල්‍ය පදධති ස්ථාවරත්වයට අමතරව වැඩි මනත්ව වගකීම් කීපයක් ඉසුලවා. එකක් තමයි රාජ්‍ය නය දෙපාර්තමේන්තුව තමන් යටතේ පවත්වගෙන ගියා බහණ්ඩාගාරයට ලැතිබිය යුතු ආයතනයක් වෙන. මේ පනත හොක් කලලා තියනයි රාජ්‍ය නය දෙපාර්තමේන්තුව බාණ්ඩාගාරය කැනෙ. මහබැංකුවේ බලපෑමෙන් ඉවත් කරලා තියෙනු. ඒ වගේ මහබැංකුව දිගින් දිගටම බහණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වවෙලත පොලේ මිලදී ගැනීමෙන් හා. බාණ්ඩාගාරයට අත්තිිකාරම් ලබාදීමෙන් ණය දීල තියෙනවා. මේ මුදල අද ගත්තොත් එහෙම රුපියල් බිලියන දෙදහස් අටසීය. බා්ඩාාර බිල්පත් හැටියටත් ඒවගේම අත්තිිකාරම් හට දී යෙන මුදල මේක ආසන්නයෙන් රටේ ආදායමට සමානයි වර්ෂයක මහබැංකූ දීලා තිෙන අය ඒ නිසා මේක අතිශ්‍යය බරපතල ප්‍රශ්නයටකොට එනවා ප්‍රශ්නයක් මහ බැකුව නයදීරතමයි යන්තන් ආ්ඩුව ගෙනනිච්ච දැන් ඉදිරියට මොව කරයිද කියලා එසා අපිට සැකයක් තියෙනවා මේක ඉවත් කිරීම හොඳ දෙයක් වනත් ඉදිරි කාලයේදී බැංකුපද්ධතියට මහ බැංකුවෝ නයදීලා බැංකුපද්ධතිය ර ආණ්ඩුව නැවත නයගන්න පුලො. දැන්ටමත් බැංකුපද්ධතියේ ප්‍රධානශේෙන් රජ්‍ය බැංකු දෙකගත් ොත් ලංකා බැංකු හා මහජන බැංකුව ඒවයේ තැන්පත්කරුවන්ගෙන් සීයට පනස් හතා නැදිරතින ආණ්ඩුවට ඒකරගැනීමේ ලොකු පහසුතාවයක් තිෙන. ඒේ නිසා මේ තර්ජනය තවත් වැඩිදියුණු වෙන්න පුළුවන්. ඒක ආවරණය කිරීමේ ප්‍රතිපාදනයක් අත්‍යවශ්‍යයි මේ පනත එම නොවනොත් වෙන්නේෙ මොකක්ද මහ බැංකුව මේ නය ලබාදීම මේ ක්‍රියාවලියෙන් ඉවත් වනාට බැංකුපද්ධති රජ්‍ය බැකුපද්ධතියට නය ලබාදීලා එමට පුද්ලි බැංකුපද්ධතිට නයි ලබාදීලා. ඒ හරහා රජ නනායලබාගන්න පුළ රජ න අරතයන රජ බැන්කොලිින්ි රක්නෙේ ශ්‍ර ලංකා සංවදන බැඳුම් කරහ තවත්තා කාරන පුදජලි බැන්කොල්ලු න අරගෙන තියෙනවා තින්න්නේඒ එකට කිසිම ප්‍රතිපාදනයක් නෑ. ඒවගේ ශ්‍රීලංකා මහබැංකෝතාව අතිරේක වගකීමක් කරගෙනගේ ඒක තමයි සේවකාර්සාධක අරමුදල් කළමනා කරන. IP එක කලමනා කරණේ. මේ විරුසාගත්ත ම ්‍රලංකා මහබැංකුවේ ේකර් සාද කරමුදල ඔවුන් පාලන කකල න.යට තමම් පාලනයකන සේවකර්ත සාද කරමුදල ගැනවත් තමන්ට විශ්වාසයක් නැතිීම හොඳම දදාහරනත්තම අපේ මහබැංකු මක රට විිෂ්්‍රම පරික් පාලනය කරන තැනක් හැට. දැන් මේ සේවකත්තසාද කරමුදලත් ඉතාමත්ම බබ විශහ ලක්ෂයක් ගිනම් තිර දැනට සේවේ නිෙල්ල ඉන්නගේ. අසු ලක්ෂයකට වඩා පිරිසගේ අති තේවත් එක ගිනුම් තියෙනවා. මේ සේවකත්තසාධ කරමුදල. විාකාරයෙන් ආණඩුවට නයලබද මහ බණ්ඩාර බල්පත් බැඳුරහ තවත් ආකාරව වලි ලොකු අර්බුදයක තියෙන්. මේ පනතේ කොහවත්IPF කැන සහන් වෙලා නෑ යනු අපි විශ්වාස කනැ දැනට සුපරිීන්ටඩ කෙනෙක් යටතේ මහ බැංකුව යටේ තියෙන IPටF පළමනා කරණයත්. ට අරගෙන තිබෙනවා කියන එක දැ මේ ගැන යම් විශ්වාස තිබුණ මේක මහබැංකෝ සතුවතියේදී යම් විශ්වාසයක් දැන් මේ කළමනා කරණය කොහරන්නේ කොහොමට කිය එක ගැන ආණ්ඩුව යම් කිසි ප්‍රතිපත්තියක් රටට කියන්න ඕනේ මොකද පුද්ජලි කාංශයේ හා රාජ්‍යන්සේ විසිහාය ලක්ෂයක් සේවකයෝ මේ සේවකත්ත සාධකාර මුදලේ දායකත්වේ සිටින නිසා. එවගේ මේ මහ බැංකුවේ ස්වාධීනත්වය පිළිබඳ විවාදේ කිය පුලොකු කාරණයක් තමයි බා්ඩා ාරය ලේකම මෙමන ත මුදලමත්තශේ ලේකම මුූල්ල මන්ඩලේ වාඩියෙනවා කෙනෙක්. ඇත්තටම මේ ජෝන් එක්ට එක්දසසේ හතලිස් නම මේක දාද්දී ලංකාවේ හිටිය ස්තිර ලේකම් පර්මණන් සකට්‍රික කියන කට්ටිය තමයි අමත්්‍යන්සල හිටි. ආණ්ඩු ගිය ආණ්ඩු ආ ආ්ඩු ගියා හැබැයි ලේකමල මාරුුණේ නෑ ස්වාධීන ලේකම් පද්ධතියක් තිබුණේ නමුත් එක්දසසය හැත්ත දෙකේ වවස්ථාවෙන් ඉක්මනට සමාජවාදය කරා අයන්න ආචර රන්නම් පෙරාස සිරිමාවෝ මැතිනිය. මේ ස්තිර ලේකම් පදවිය අහෝසි කලා. එ අනුව දැන්නම් ජනාජපති තමයි ලේකම් පත් කරන පැහදිි දේශපාන පත්වීමක්තම එතන තියෙන්නේෙ. දැන් මේක ඉවත් කරාට මචාර්තුමා පැහැදිලි කළ වගේ පත්කිරීම් පැත්තෙන්. භාලක මණ්ඩලේ පත්කිරීම පැත්තෙන් හමත් නැත්තං මුල්ල මණ්ඩලේ පත්කිරීම පැත්තෙන් ඉත්තාම බරපතල විදියට ඇමති තුමාටයි ජනාධිපති තුමාටයි හැකියාව ලැබෙනවා තමන්ට පක්ෂපාති පිරිසක් පත්කරන්න දැන් තත්ත්වේ වඩාත් නරකයි මොකද ජනාධිපති මුදල් ඇැමති දෙන්නම එක්කෙනෙ. එක නිසා මේ පත්කිරම් පිළිබඳවන පත්කිරම් පිළිබඳවන ඇත්වසේම කළ යුත්තේ මෙහි බලය විවස්ථාදායක සභාවට ලබාදීම වස්ථාදායක සභාව දැන්නීමක් පල කරලා මහබැංකූේ පාලක සභාවට මහබැංකුේ මුල්ල මන්්ඩලට සුදුසං කැඳවලා ඒ සුදුස්සන් විවස්ථාදායක සභාවට සබහතුළ ඇගයිීම කර ලක් කල්ලා මහබැංකු අධිපතිතුමත් එක්කම ඒක ජනාධිපත්තුමාට දැනුදිලේ පත්තීම් කළ කිරීම තමයි ස්වාධීනත්වය පිළිබඳව ගත් කල හොඳම ක්‍රියාදාමේ ගස්ථදායක සභවිත් බහතර ආන්ඩුවර බෙන බව ඇත නමුත් යම් විනිවිධ භාවයක් ඒතුළින් ලැබෙනවා මේ ක්‍රමයට එක ලැබෙන්නේ නෑ අනික් ස්වාධීන කොමිසන් සහ සඳහා අනුගමනය කරන්නේ අරක්‍රමය දැන්වීමක් දාලා පුද්ගලන්ගේඇතුුම් පත්තාරගෙන ඒවැැගැීමට ලක් කල්ල පත් කිරීමම් කරන්නේ ඒක මෙතෙන්න්ට අත්‍යා වශ්‍ය ඒවගේම මේ පනතට එක කල්ලා තියෙන තවපොඩි කාරණයක් නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයෙක් පත් කරන්න පුළුවන් කියලා ඇමැතිවරයට. ඒහරහත්වවෙනි මොක්ද නියෝජ්‍ය ම බැංකු අධිපතිවරෙක් පත්වෙනවා දෙේශපාලන පත්වීම. ඒ නිසා අපි දැක්කා දේශපාලන පත්වම් නිසා අන හන්ඩන් මහත්තයගේත් ජිත්වාට ගබ්‍රාල් මහත්තගේ දෙන්නම සුදුසුකන් තිබිච්ාය වෙන්න පුළුවන් බැංකු ෂේෂත්‍රේ නමුත් රට වෙච්චාහානය. ඒවගේ අධ්‍යාපන පැත්තෙන් ඉතාම සුදුසුයි කියල ගෙනපපු ලක්ෂ්මන් මහත්මය මහාචාරය වෙච්ච වියසනය සල්ි ච්චු ගහන වෙලාේ ොඩර් මොනටරි තෙරි කෙක් ගෙනල්ල කරපු විකාරය. මේ මුල්්‍ය අරමුදලේ එක හොඳ දෙයක් තමයි ඒ කරපු විනාශකාරී මොඩර්න් මොනෙටරි තිේරියක මහාචාරය ලක්ෂ්මන්ගේ සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීම මොකද ඒකෙන්තයි මේ රට වැටෙන්න මුල්ලුනේ වියත්මගේ ගත්තඒ මුක්්ද ක්‍රියාමාර්ග මම පෙන්න්නනම් මේ දේශපාලන කරණය නෙවේ නිලධාරී කරණයෙන් වෙච්ච වියසනය උදාහරණෑ කැටියට අපේ නය තිරසර නෑ ලංකාව ඉතා ඉක්මනින් අරුදයට යනවා ංකොලොත් වෙන්නේ යනවයි කියලා ජාත්‍යන්තර මූල්්‍ය අර මුදල. දෙදස් විස්සේ මාර්තු හත්වවෙනිදා ලිපියක් මගින් මහබැංකෝට දැනුදුන්නා ජනාජපති ලේකම්ට දැනුන්දුන්නා. එය නොතකා හැරිය විතරක් නෙවෙයි අEMF නැතුව අපිට පුළුවන් කියෙලා වගාඩම්බරබර ප්‍රකාශ අද අIMF එකකට වුරුදධෝ කිරියයටටින් කෑගහණයත් එක වගාඩම්බරබර ප්‍රකාශ අපිට හෙන්න්න පටන්ගත් ආ්ඩුව පැත්ති. එනිසා ඒ මූල්ල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීම නොතකා හැරීම බරපතලසාහසික අපරාදයක් නිදහසෙන් පස්සේ මෙරටේ නිලදහරින් කරන ලද භයානකම අපරාදය. පිබී ජයසුන්දර මහත්මයක ප්‍රධාන වග උත්තරකක්. පූජිත්ත ජයසුන්දරවට පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීම ඇල්ල ක්‍රියාකිරීමම නැවැත්තුවගේලා පොලිස්පතිට නඩු පවරණන ජයසුන්දරට ඒ වගේ නඩු ෝටක් පවරන්න ඕන මේ අනතුරු ඇඟවීම නොතකා ආඩම්බරකාර විදිහට අර තමන්ගේ නූගත් ජනාධිපතිව මෙහැවීම පිළිබඳව. ඒ වගේම ව්‍යාපාරික අනුචරයෙන් කීපදනෙක් සැනසවීම සඳහා. දෙදස් දාන මේය දෙසැම්බ පළවෙෙන්ද ගෙනාපු බදු සහන. ඒ පිටි පස්ස හිටියේ වියත්මගේ ස්රහ පේලියේ වාඩිවෙලාහිටපු ඒ කුප්්‍රකට ව්‍යාපාරික පන්තිය.ඒ ව්‍යාපාරික පන්තිය සැනසවීම සහ ගෙනාපු මේ නොලිබරල්. කාරණනා නිසා බුරුවාමාංසික හැඩරුවදාගෙන නවලිපරල්වාදය පට්ටගහ ේදිකාවල කිසිම ආණ්ඩුවක් නොකොරපු විදිහේ බදු සහනයක් මේ අනුචර ව්‍යාපාරිකයන්ට ලබා දුන්න. අධ්‍යයනයක් කළේ නෑ බහණ්ඩාගාරය. එනම් බාන්්ඩාගාර ලේකම් ඒවගේ බුදලමාත්‍යංශයේ ලේකම් සහ බාණ්ඩාගාරය මෙහෙ ොපු ජනාධිපති ලේකම් අධ්‍යයනයකින් තොරව ලබා දුන්නේ බදු සහනවලට බර පතල ලෙස වගකිව යුතුයි. ඒ වගේම අදටත් මේ අපිට ඇහෙනවා. කෑ මොර දෙනවා යහපාලනය කාලෙ ගත්තා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි න අය එක තමයි ප්‍රශ්නය කියලා ඉන්ද්‍රජිත්් කුමාරස්සාමිගේ ගත්ත දොලර් බිලියන දොළහෙන් හතයිදසම දෙකක් ඉතුරු කල්ල ගිය එ හතයි දසම දෙකෙන් පහයිදසම පහක්ම නාස්ති කලා දොලරේ රුපියාලෙකසි අනුවටේ තියාග. ඒ බව දැන් මහ බැකවේ හිටපු උරානි ජය මහ මහත්මිය පාපොච්චාරණයක ස්වරූපයෙන් කෝප් සභහාවට කියලාදී. මේ සාහසික ආර්ථික අපරාධයක් සුදු කරපටි අපරාධයක් එට ඒක කළේ අ නූගත් අගමැතිවත් නගත් ජනාජිපතිවත් නගත් මුදල්ල මැතිවත්නේ මේ උගත්තඇයි සම්මත මහබැංකුවේ නිලධාරින් පිරිසක් ගත්ත ීරණයක් එකෙන් බැටකන්න වනේ අපේ රටට. එලාන්න මුදල්ලච්චුගෙහිම් මුදල් ලච්චු ගැහව්වා දෙදශ දානමය බිලියන විසිහමයක් මුදල් සච්චු ගහණ්ඩෝනේ මමාර අවස්ථාවල විදේශ මුදල් එනකට ඒ දේශය මුදල් බවට පරිවත්තනය කරන්න ආර්ථික වර්ධනය වනකොට වර්ධන වන ප්‍රමාණයට මුදල් සැපමම් වැඩිරන්න බිලියන විසනමය ගහත දස් හනම. දෙදස් විස්සේ සිට බිලියන හාරදාස් හයසීය. හාරදස් හයසීය සල්ලිය ච්ු ගහලතින ඒ ප්‍රතිපලයක් හැටතම ඩුමිල තුංගුණයක් වෙලාති ඒ ප්‍රතිඵලයක් හැටිට තමයි වැඩි කරන්න සිද්ධ වෙලාතියෙන්නේ අප පොලි අනුපාත ඒ ප්‍රතිබලයක් හැට තම ්‍යාර කඩ වැටලතිී. ක්ෂකන මනිසු පාරට වැටල දයන් ර මේ මුදල්ලච්චුගහන්න වෙලාවේ මොකද මහපැක අධිපති කිවේ උද්මනයක් මේකෙන් ඇති වෙන්න මේක මොඩයන් මොනිටරි තේරි දැ කවුද මේට වග කියන්න මේට වග කියනවත් රස්සා හිමිච්ච මිනිස්සුන්ට කඩ වැිච්ච ව්‍යාරවලට කවුද වග කියන්නේ නූගත් ජතිපති නූගත් අගමැති නූගත් මුදල්ලමතිට ඒගන කිසි ම දන්නව කිසිම අවබෝධයක් නෑට වගයුත්තේ මෙන්න මේ නිලධහරී කණ්ඩෑ මනිසාම මේ දේශානය මුදාගත්තයි කියලා ඒක එහෙම වෙන්නේ නෑ විඟට ය විිනිමේ සීමාව පනවකු වෙලාවේ. එකසි අනුවටේ තියාගන්න. අපිදන්න කොහොමද හොරපාරෙන් දොල්ර් වික්ක කියල. ඒ වගේම ලංකාවේ අන්තර්ජාතික බැඳුම් කර. විශේෂයම බරපල විදිරමකෙනවා දෙදදාස් විසිි දෙකේ මාාතුමාසේ පියවපු ඩොල මිියන පන්සීය ගත්ත කෞද දියවතියක වෙළඳ පොලේ. ගත්තෙ කීයටද. කොහොමද ලංකාවේ මුදල පියව්වේ. ඒක අධික ලාබලැබියේ කෞද. පෙන්න්න න දැන් එක නඩුවත් දාලා තියනවා. හැමිල්ටන් කියලා ය මුදල් වංචනිි ලෙස පාවිච්චි කරන්න බැංකුවක් අපට ඔවුවත් නොමගෑවල ජූලි මාසේ පියවනවාය කියලා නොමගයවල ඕන දු කරති මහ ැක්කුව ඇැම් නිලධහරී කිය චෝදනාවක් කල් ලා තින ඔවුන්ම දැන් ඒ ෝදනා කරලා තියනවා නඩුවක් පරල් මිකක් ජනපති මේට වග කියන්න ඕනේ කවු්ද. මෙමේ නූගත් ජනාතිපති ූගත් අගමැති නූගත් මුදල් ඇැමිති කරපුවාද. නෑ. මේ උගත්තැයි කියන තක්කඩි වියත්මගේ නායකෝ කරපුවා. එංසා ඒ එහෙම තින ඊළට පිවරුද දන්න බැඳු කරවිකිනීමි කියෙන බා බැන්කුවේ මහා හොරක්ම කියල බඳදුල ගුණවාර්ධනල පට්ට ගහපු දේ. මේ ගැන වෝහාරික විගණනයක් කලා හහරික විරනේ මොක දොප්පුුණනි. දෙදස් අටේයින් දම් මේ කරගෙන ගා කියලා. දෙදස් අටයින් දම්. එක නිසා මේට කෙලින්ම හ ැක්කව ිති ලතු හ ැක්ව ල ධාරී සබන්ඳධ. එක නිසා මේ දේශපාලන කරණයෙන් පමණක් මුදාගෙන බෑ ස්වාධීනත්ව ඇතිකරගන්න මහබංකුවට අවංක නිලධාරයෙන් එවගේම අවංක ඉතිහාසයක් තියෙන මිනිස්සු ෘතීය මට්ට මේ පිරිසුූ වැඩගල්ල පුරුදු පිරිස්ධනව මික් දේශපාලන හෙන්ංචයියන් දාගත්තොත් ජයසුන්දර වර්ගේ කබරාල් වර්ගේ අර්යුන් මහෙන්ද්‍රන වර්ගේ රට මොනම ගැලවීමත් ඇති වෙන්නේනෑ ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න දන මේ මහ බැංකුව උසාවිගෙනයන්න පුුවන් කියලා කියලා තිෙන මහ බැංකුව නීටි මේය වශයෙන් එකන් ලීගල් පර්සන් කෙනෙක් කල තින උනඩ වරන්න පුළුවන් කිය තින පලවෙෙනනිවාකෙන් හ බැංකුවට නමුත් එහි එකසිය ධහනමයනි වගන්තියේ කියලා තියෙනවා ගන්න ක්‍රියාමාර්ගවලට වගවීමක් නෑ කියලා මේ හරි වටින වහක්කයක් එකසිය ධහනමය ඒ කියන්නේ මෙහෙමයි හ බැක්ුවේධිපතිවරයා පාලක මණ්ඩලේ සහ මුදල් ප්‍රතිපත්ති මණඩලේ අනිකුත් සාමාජිකයන් හෝ ඊට පෙර ඒ යම් තනතුරක් දනලද තැනක් දෙද ඇතුළු ඒකැන් මේ අර්ජුන් මහෙන්දරල කබ්‍රාල ඇතුළත්ව හැරි යම් සේවා නියුක්තිකෙකු මහ බැංකෝවින් බලතල කාරහ කර්තයව ඉටකිරීමේදී සිදුකිරීමේ දී සහ ක්‍රියාත්මක කිරීමේදී ඒ අතරතුර කරනලද යම්හානියක් සඳහවෝ යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සඳහව ඒහා ක්‍රියාව හෝ නොකරහැරීම සද්භාවෙන් තොරෝ සිදුකරන ලද බවහෝ. එමකින් චේතානනිිත වැරදිසාගත විස මාාරයයක් හිතාමතා පැර හැරීමක් සංස්ථාපනය ඔප්පු කරනු ලැබ ඇත්තේ නම් මිස වගකීමකට යටත් නොවිය යුතුේ. කවද ඔප්පු කරන්න. මබැංකෝ තමයි රටේ තියන හළම ඔප්පු කරන ආයතනය. ඒක වර ොප්පු කරන්න තමයි අර වාහරිි පි කරන කලේ කවුරුව පිත්තන ඔප්පු කරන්න යතනයක් නෑ එන ොකක්ද මේ කල තියෙන. වගකීමෙන් නිදහස් කල් තියෙන. කට මේ පිළිබඳව රීටාක්ඥාවන් ලබා ගන්න පුළුවන් අපි දන්න උසාවියේ නමුත් මේක ඉතාම බරපතල ප්‍රශ්නයක් ලංකාවේ අතීතය දිහැ බල්නොකොට අනි වාර්යෙන්ම වගවීමට යටත්වේ යුතු මයි මහබැංකුවේ ගන්න තීරණ. එම යටත්වේ නැත්තං ඒ අපි දන්න අපේ ව්‍යවස්ථාවට එල්ල කරන ද බරපතල ප්‍රහාරයක්. අපේ ස්වයිරී රාජ්‍යයක් ඒවගේ ඒ ස්වෛරී රාජ්‍යය තුළ ජනතාවගේ පරමාදිිත් පත්වේ. හෙලිම යෙනවකිවට ටත් තුඩිින් නිරධාරී පන්තියක් තැබීම කිසි සේත්ම පි හැ ත්වයක් ැිදන්න උසාාව මොවද කියලා තියෙ කියලා උසාාවිය මේ පිබඳව කරුණු දක්වල ඇති ල අපි විශවාස කරන ශේෂ්ාිකරනය කෙසේ නමුත්. වගවීමට බැඳිය යුතුමයි. වගවීමේ මූලධර්මය උශේෂ්ඨාිකරණය ගෙනව පාස්කු ප්‍රහාරය වෙලාවේ. ඒ මූලධර්මය මහා බැංකුවටත් අනි වාර්යම බලාත්මක කල යුතු මයි. නැත්තං කබ්්‍රාල් වර්ගේ ලක්ෂ්මන් වර්ගේ අජුන් මහන්ද්‍රෙන් වර්ගේ ජයසුන්දර වර්ගේ ආර්ථික අපරාධකරුවන්ට සුදු කරපටි අපරාධකරුවන්ට රට ගිලගන්න පුළුව. එනිසා මේ තත්ත්වයන් තුළ බොහොම පැහැදිලි අපිෙන පනත තිබූ පනතට වඩා යම්යම් ශේෂත්‍රලින් මුල් අර මුදලේ බලපෑමහ තවත් කාරණ මත වෙන්න පුුව මුත් ප්‍රගතිශීලී පනතක් නමුත් මේ විධමත් වගවීමේ ක්‍රාවලියක් නොතිබොත් දේපාලනයෙන් මිදිලත්නෑ නිලධහරි කරණයෙන් මිදිලත්නෑ අර කියන අනුච්චර කේරයින්ගේ බලපෑමෙන් මිදිලත්නෑ. ඒ ඒ බව ඉතාම පැහදි මොකදව අනුචර කේරයිගේ බලපෑම ඇමරිකා ෙඩ රිසෝ්කට තියන චෝදනනා එල් වෙලා න පහුගේකාල ගුලො පොලියන පපත වැඩිගල ප්‍රශ්නාවලට මොදුදන අපිවත් මේ තත්වය තේරුන් අරගෙන යම් ප්‍රතිපත්තිමේ රාමුවක් මේ සම්බන්ධය සකස්ර යුතුයි. අනි වාරයෙන්ම. කමිට මටේ දිීමමනත්තම් කොමිටි ස්ටේජකේදී මේ පනතට මේ ප්‍රමාණවත් සංශෝධන ගෙනා යුතු මයි කියලා අපියෝජනකන්.